වගේම මේසෙන සොරාදත් යමිත් එක්ක එනිටාවා. ඔන්න මේ සතියෙත් අපි දෙන්න ඔයාලත් එක්ක හෝරාවක්ම ඉන්නවා. හෝ 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 හෝ. මොකද්ද ඔයා කිව්වේ? කවුද දැන් මෙතන හොරාට ඉන්නේ? මොකක්? මම කිව්වේ හොරාවක්. ඒ කියන්නේ පැක්. අයියෝ, ඔව්නේ මට පැටලුණානේ. මම හිතුවේ හොරෙක් ගැන කියනවා කියලා. හොරාව කියන්නේ පැයට කියන සමාන පදයක්. මොනවා? ඕකනේ ඔයත් එක්ක බැරි. හැම තිස්සෙම ඔයා කියන්නේ කවදාවත් අහලා නැති වචනනේ අනේ. හැම වචනයක්ම ඉගෙන ගත්තමයි අපිට හොඳට කතා කරන්න ලියන්න පුළුවන් වෙන්නේ. අයියෝ මම විහිළුවක් කළේ අනේ. මමත් ආසයි ඉගෙන ගන්න. එහෙනම් කියන්නකෝ, ෘචිය කියන වචනෙට සමාන පදයක්. අයියෝ අනේ, පොඩි විහිළුවක් කළාම මට තේරෙන්නේ නැමේ. උත්සාහ කරන්නකෝ. ෘචිය කියන්නේ මොකද්ද මේ? මේ අනේ, ඔයා තහනිවා. ඕක නමක් නේ. ෘචිය කියන එකට සමාන පද තමයි කැමැත්ත, ආශාව වගේ වචන. කැමැත්ත, ආශාව. ඔය තේරෙන්නේ? දෙවෙනි ප්‍රශ්නේ. අනේ තවත් අහනවද? කමක් නෑ, අහන්නකෝ. දිගටම කියන එකට සමාන පද මොනවද? දිගටම කියන වචනෙට නේද මං කියන්නද? නේ නේ, ඔයා කියන්න එපා. පොඩ්ඩක් ඉන්නකෝ. දිගටම, දිගටම. මේක එච්චර කල්පනා කරන්න ඕන දෙයක් නෙමෙයි. එමි අහගන්නකෝ. දිගටම කියන්නේ නොනවති, නැත්නම් අකණ්ඩව කියන එකට සමාන පදයක්. අනේ ඇත්තමයි, ඔය වචන ඇහුවෙත් අදමයි. ආයෙත් රචනාවක් ලියද්දි මම අද කියලා දීපු සමාන පදවලින් අලුත් අලුත් වාක්‍ය හදන්න ඔයාට පුළුවන් වෙනවා. ඔව්, ඒක නම් හොඳ අදහසක් තමයි. අර මොකද්ද ඔයා මුලින් කියලා දීපු වචනේ? මුලින්ම කිව්වේ හෝරාවට සමාන පදය. හරි, ඒක නම් මට හොඳටම මතකයි. හෝරාවට කියන සමාන පදය තමයි පැය. අපේ යාළුවොත් මේව මතක තියාගන්න ඕන නේද මේ? ඔව්, එතකොට පුළුවන් යමි වගේ දක්ෂෙක් වෙන්න. එහෙනම් දැන් අපි යමු කැස්ප බලන්න.